චමෝදි 65% ප්‍රතිශතයක් තමයි චමෝදි ලබා ගන්න හැකියාව ලැබුණේ නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරලා නැහැ හැබැයි ජනතා පරමාධිපත්‍ය වැඩි වශයෙන් චමෝදික පැත්තේ තමයි හිටගෙන තියෙන්නේ නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කළා නම් ඔබ මේ මුහුණට මුහුණ ගැටුම ජයග්‍රහණය කරනවා රුවන් ගේවතාවේ චමෝදිට මනාපයක් පළ වුණා ඒ නිසාමයි ඇයට නැවත වරමක් ලැබෙන්නේ ඇයි අද ගායනයේට මනාපයක් නැත්තේ මුලින්ම කියන්න ඕනේ සාරංග චමෝදිට මේ ගීත ස්ටයිල් එක මට දැනෙන විදිහට ඔයාලට ගැලපෙන්නේ නැහැ දැන් ඔයා කලින් ගායනා කරපු ගීතේ මම මත ඔලිය තියාගෙන ඉත අමතකුණා මොකද්ද ගීතේ ඔබිනුල්ලා ඒක මොකද ඔයාට ඒ වගේ ගීත ඔයාගේ ඇඟ ඇතුලේ තියෙනවා අර ෆීල් කරලා රහට ගයන්න පුළුවන් හැකියාවක් තියෙනවා මම දන්නේ නැහැ කොමක් නිසාද මේ ගීතයට ඔයා ගියේ කියලා මම හිතනවා ගීතේ තමයි වඩා හරස් වුණේ මම හිතනවා අර වගේ ගීතයක් ඔයා තෝරගත්තා නම් මම හිතනවා මීට වඩා ගායනය තුල වගේ දින හැකියාව ගොඩාක් එළියට ගෙන තිබ්බා ඒ ගීතේට අපි ආකර්ෂණය වෙන නිරෝෂත් මමත් අන්න ඒ නිසා මම හිතනවා අද ගීතේ තමයි සාරංග හරස් වුණේ ඉතින් අනුෂ්ක එක්ක ගත්තාම අනුෂ්ක ඉදිරියෙන් මේ බැටල් එක අතර මේ හැංගීම කියන කාරණාවත් එක්ක අපට එකඟ වෙන්න පුළුවන් නිරෝෂන් නමුත් තාක්ෂණිකව ගත්තම මේ ගීතයත් ලේසි ගීතයක් නෙමෙයි හැබැයි ගායනා කරන්නනේ. ඔව් දැන් මේ කියන්නේ නෝට්ස් එහෙම ගත්තම ටිකක් වෙනස් විදිහේ ගීතයක්. මේක වේග රිද්මේ ගීතයක් වුණාට හැබැයි සාහුස්ම පවත්වා ගන්නත් ඔව් ඒකත් එකක්. හැබැයි චමෝදි මං හිතනවා මේ ගීතේ අර රුවන් කියපු දෙයකට මං එකඟ වෙනවා එතනදී. ඔයාගේ හඬයි මේ ගීතයයි අතර පරස්පරයක් තියෙන කෙනෙක්. ඔබට ඔබේ හඬත් එක්ක දැන් මෙවැනි ගීතයක් ගායනා කරන්න පුළුවන් ඊට වඩා තව පොඩි 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 වේගයක් තියෙන පොඩි වෙන වෙන ජවයක් තියෙන එහෙම හඬකට මං හිතන්නේ මේ ගීතය ගැලපෙනවා ඔබගේ හඬේ තියෙන්නේ අර කිව්වා වගේ අපි ඉතාම රසවත් විදියට තනුවක් ගායනා කිරීමේ හැකියාව කියලා මට හිතෙන්නේ ඒකත් එක්ක මං හිතනවා ගීතය පැත්තක දාමුකෝ අපි මොන ගීතය ගායනා කරත් තමන් දක්ෂයි නම් සහ තමන් තරඟ කරන විදිහත් එක්ක අපිට හඬද මොනවත් ගොඩක් වෙලාට බලපාන්නේ නැහැ අපි ඒක කොහොමද ප්‍රකාශනයේ විතරයි අදාළ වෙන්නේ මොන ගීතයද මට ලැබෙන්නේ කියන එකත් එක්ක හැබැයි මේ බැටල් එකේදී චමෝදි ඇත්තටම අනුෂ්ක ඔබට වඩා ඉදිරියෙන් ඉන්නවා මම හිතනවා අනුෂ්ක තෝරගත්තු ගීතයත් ඔහු ගායනා කරපු විලාශයත් එක්ක ඔබට ජනතා පරමාධිපත්‍ය වැඩිපුර ලැබුණාට ගායනයක් තුල තිබිය යුතු දැන් අපි මෙතනදී බලන්නේ වයිල් කාඩ් එකකින් අපි තෝරන්නේ ඔබව තෝරලා තියෙන ඔබ දක්ෂයෙක් නිසානේ එතකොට ඔබ මෙතන ඇවිල්ලා ඉන්නේ එතකොට ඔබගේ දක්ෂතාවය මනින්නේ මේ වෙලාවේ අනුෂ්කත් එක්ක ඉතින් ඔබගේ වෙලාවට අනුෂ්ක ඔබට වඩා ටිකක් ඉදිරියෙන් ඉන්නවා ස්කෝ කරනවා මම මම හිතන රුණත් නිරෝෂත් දෙන්නම කිව්වා ඉතින් හුඟක් දේවල් මේක වෙන අර අවසන් මට කියන්න තියෙන තන්තිමටම මේ වයිල් කාඩ් රවුන්ඩ් එකේ මම අර මුලින් කිව්වා වගේම වයිල් කාඩ් රවුන්ඩ් එකෙන් අපි දැන් තව කෙනෙක් ඇතුළට ගන්නවා කියන්නේ එතනින් කවුද දක්ෂයා කියන එක තමයි තෝරන්න ඕනේ එතනදී ඒකෙන් හින්දා තමයි වැඩි හරියක් මෙහෙම වෙන්නේ නැත්තේ මම හිතනවා ඉතින් දැන් මුල්ම දවසේදී සිංකරුවට දැන් එදාගේ ගායනා කරපු සින්දු ඒකේ ෆීල් එකත් එක්ක සිංකරුව නමුත් අද දවසේදී මේ ගීතය ඇත්තටම රුවන් කිව්වා සමානවම ඇයට ගැළපෙන්නේ නැති ගීතයක් තමයි මේක වෙලා තියෙන්නේ. හඬත් එක්ක. ඒ හඬට වෙන මේ සින්දු හොයාගන්න ඕනේ. ඉතින් නමුත් අද දවස සන්තෝෂ වෙන්නේ ඉතින් ඔයාව නැවත වතාවක් ඔයාට දෙවෙනි පාරත් ඇවිල්ලා ඉවරලා මේ ස්ටේජ් එකට සිං කරන්න හම්බුණාට. මොකද ඒ ඔයාගේ දක්ෂකම් දෙවෙනි හින්දාට මෙතනට ආපහු සර තෝරගන්න. ඉතින් එහෙමනම් ඔයාට සුබවත්න ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට. චමෝදි සිය ගණනක් අතරින් 12 දෙනෙකුට විතරයිනේ මේ අවස්ථාව ලැබුණේ. උපරිමයේ දුන්නා කියලා හිතෙනවද අද? උපරිමයේ දුන්නා කියලා හිතනවා. මට වඩා අනුෂ්කයි දක්ෂයි. එයා ලස්සනට සිං කරා. ඉතින් මම අයියට විෂ් කරනවා. 6 දවසක හම්බෙමු. හොඳයි චමෝදි අපි එහෙනම් ඔබට හිරු ස්ටාර් මාවතෙන් සමුදෙනවා. අද මේ වයිල්ඩ් කාඩ් තරග වටේ මුලින්ම තරගය හැර යන තරගකාරණිය බවට පත්වන්නේ තඹුත්තේගම චමෝදි දිල්ශානි 84% ප්‍රතිශතයක් තමයි ඇය හඹාගේ ජනතා පරමාධිපත්‍යයෙන් පමණක් ඇයට 65% ප්‍රතිශතයක් තිබුණා